විනත වගේම අදත් අපේ channel එකට ආදරය කරන ඔයාලා හැමෝම සුපුරුදු ලෙන් ගතුකමින් ආයු බොහෝ වේවා කියලා වාසටහන් අපේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් වාසටහන් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක සලකුණු කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට අපි අලුත් video එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අපේ අපේ channel එකෙන් ඔයාලට විවිධ ක්ෂේත්‍ර ගැන තොරතුරු ගේනවනේ. ඉතිහාසය, තාක්ෂණය, වෛද්‍ය ක්ෂේත්‍රය, නක්ෂත්‍රය වගේ ක්ෂේත්‍රවල විවිධ පරාශයන් ගැන කතා කරලක් තියෙනවා. අපි අද හිතුවා වර්තමානයේ ලෝකයක් පුදුම කරපු අපේ 30 වසරක කුරිරු යුද්ධය අවසන් කරපු ටිකක් දරුණු ගණේ යක්කු ටිකක් ගැන කියන්න. ඒ වගේම තමයි අපි මේ කියන යක්කු ටිකත් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් විදිහට නම් කරලා තිබුණ LTTE සංවිධානය ලක්දරණි තලයෙන් අතුගාලම දාන්න උර දුන්න කොටසක්. ඉතින් ඒ කවුද කියලා දන්නවද? ආරක්ෂක හමුදා බලෑණි වලින් ලෝකයේම තුන්වන ස්ථානයට පත් වෙන්න හමුදා විශේෂ බලකායේ දිගුතුරු විහිදුම් ඒකකයට හැකි වෙනවා. ඉතින් මේ ඒකකයටම තමයි මහසෝන් බලකාය කියලා කියන්නේ. ඉතින් ලෝකයෙන්ම තුන්වෙනි වෙන්න ඉතාමත් සුවිශේෂී හැකියාවන් පවතින ඕනනේ. ඔන්න ඉතින් මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ ලෝකයක් පුදුම කරපු අපේ මහසෝන් බලකායේ යක්කුන්ගේ පුදුම හිතන හැකියාවන් ගැන. දිගු දුර විහිදුම් බලකාය කියන්නේ ලෝන් රේන්ජ් රිකොනසන් පෙට්‍රෝල්, එහෙමත් නැත්නම් LRRP. අපේ හමුදාවේ අතිසූර සටන්කාමී විශේෂ බලකායන්ගෙන් සහ කමාන්ඩෝ බලකායන් පමණක් තෝරාගත් ඉතා දරුණු මෙහෙයුම් සිදු කරන්නට සමත් බලකායක්. විශේෂ බලකායේ කර්නල් රාජ් විජේසිරි මහත්මයා තමයි මේ දිගු දුර විහිදුම් බලකා සංකල්පය හඳුන්වා දෙන්න මූලික වෙලා කටයුතු කළේ. 1996 වසරේදී ලංකාවම වෙලාගෙන තිබුණු දරුණු යුද්ධය නිමා කිරීමේ අරමුණෙන් තමයි මේ විශේෂ බලකාය ස්ථාපිත කරන්නේ. military.ranks.info කියන්නේ ලෝකයේ ඉහළම පිළිගැනීමක් ඇති යුද විශ්ලේෂක එකතුවක නිල වෙබ් අඩවිය. ඕනම රටක හමුදා බලෑණිවල තත්ත්වය තීරණය කරන්නට ඔවුන් විවිධ නිර්ණායක ගණනාවක්ම යොදා ගන්නවා. ඉතින් ඒ අනුව 2020 වසරේ ජූනි මාසයේ නිකුත් කරන නවතම නිර්ණායකවලට අනුව ශ්‍රී ලංකා විශේෂ බලකායේ දිගුදුර විහිදුම් ඒකකයට මුළු ලෝකයෙන්ම තුන්වන ස්ථානය හිමිවනවා. ඒ වගේම එහි පළවන ස්ථානය ඇමරිකාවේ නාවික සීල් බලකායත් දෙවන ස්ථානය රුසියාවේ හමුදා විශේෂ මෙහෙයුම් බලකායත් අත්පත් කරගන්නවා. සතුරු ප්‍රදේශ තුළට අභීතව ගමන් කර ඔවුන් සතු මර්මස්ථාන සුණු විසුණු කර බුද්ධිතරතුරු රැස් කරලා වැදගත් ඉලක්ක සපුරාගෙන ඉතා දැවැන්ත කාර්යභාරයක් මේ මහසෝන් බලකාය යුදබිමට ලබා දුන්නා. ඒ වගේම LTTE පාලනය යටතේ තිබුණු ප්‍රදේශ වෙත යමින් ඔවුන්ගේ නායකින් ඝාතනය කරලා LTTE සංවිධානය දුර්වල කිරීම මේ බලකාය ප්‍රධාන අරමුණක් වුණා. මේ බලකාය වෙත අයදුම් කරන සියලුම දෙනා යුද්ධ හමුදා විශේෂ බලකායේ හරි කමාන්ඩෝ බලකායේ හරි සේවය කරන සොල්දාදුවන් වෙනවා වගේම මේ සඳහා අයදුම් කරන සොල්දාදුවන්ගෙන් අවසානයට ඉතිරි වෙන්නේ 60% වගේ පිරිසක්. ඔයාලට තේරෙනවා ඇතිනේ ඒක කොයිතරම් දුෂ්කර අසීරු ඉලක්කයක්ද කියලා. ඒ අනුව මේ බලකායට එකතු වෙන්නේ ශාරීරිකව වගේම මානසිකවත් ඉහළ දරා ගැනීමේ ශක්තියක් ඇති විශිෂ්ටයින් පිරිසක් පමණයි. මේ මුලිනුත් කිව්වනේ යක්කු ටිකක් ගැන විස්තර ගෙනාවා කියලා. මේ මහසෝන් බලකාය පුහුණු කරන ප්‍රදේශය විශේෂ බලකාය තුළ පවා හැඳින්වූයේ යක්කු පුහුණු කරන අඩවිය කියලා. ඒ වගේම සති තුනක මූලික පුහුණුව හැඳින්වුවේ අපායට ගිහින් යක්කු වෙන්න පුහුණු වීමක් විදියට. ඉතින් අපාය රස දරා ගන්න පුළුවන් අය විතරයි මේ මහසෝන් බලකායට එකතු වෙන්න පුළුවන් වෙන්නේ. මහසෝන් බලකාය සෙබළුන්ට ගත වෙන තත්පරයක් පාසා ජීවිත අවදානමක් තිබුණත් ඒ දරා ගන්නට ශක්තියක් තිබුණා වගේම යුද්ධයේ අවසානය දක්වාම මේ බලකාය රහසක් විදිහට තියාගත්තා. ඒ මිලේනියම් සිටි පාවා දීම නිසා මේ මහසෝන් බලකාය ගැන වඩින් ගොඩින් ත්‍රස්තවාදීන්ට දැනගන්න ලැබෙනවා. ඉතින් මේ පාවා දීම ගැන විවිධ මත තියෙනවා. වැටලීමක් විදිහටත් හඳුන්වනවා. කොහොම වුණත් ප්‍රධාන හේතුව විදිහට කියන්නේ
මිලෙනියම් සිටිහි රැඳී සිටි පිරිසක් රජය මැතිමතුරුන් ඝාතනය කිරීමට සැලසුම් සකස් කරන බවට බුද්ධි තොරතුරක් ලැබී තිබීම කියලයි. ඒ වගේම එහි හිතාමතාම කළ පාවාදීමක් කියලාත් කියනවා. කොහොම වුණත් මේ පාවාදීමේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ මහසහන් බලකාය සැබෑවටම පවතින බවට ශ්‍රී ලංකා හමුදාවට පිළිගන්නට සිදුවීමයි. ඒ හින්දා එහි ක්‍රියාකාරීත්වය ගැන යම් යම් තොරතුරු හෙළි කරන්නටත් හමුදාවට සිද්ධ වෙනවා. මේ හින්දා ඉතාමත් වැදගත් රහසිගත තොරතුරු කොටි බුද්ධියන් සදට පත් වෙනවා විතරක් නෙවෙයි මහසහන් බලකාය ක්‍රියාකාරීත්වයටත් විශාල බාධාවක් එල්ල වෙනවා. ඒ වගේම නිලධාරීන්ගේ ජීවිත පවා අහිමි වෙනවා. ඉතින් ඒ හින්දා මේ මිලෙනියම් සිටි පාවා දීම මෙරට ඉතිහාසයේ සිදු වුණ අපහාසාත්මක වගේම නිින්ද ක්‍රියාවක් විදිහටයි සැලකන්නේ. මිලෙනියම් සිටි පාවා දීම නිසා අපේ හමුදාවන්ට විශාල ගැටලුවකට මෝන දෙන්න සිදු වුණ හින්දා 2002 වසරේදී LTTE සංවිධානය හා රාජ්‍ය අතර සටන් විරාම කිවිසුමක් ඇති කරගන්නට සාමකාලයක් ප්‍රකාශයට පත් කරන්නට යම් බලපෑමක් ඇති වුණ බවත් කියවෙනවා. 1990 හා 2000 දශකයේ මුල් කාලේ අපේ හමුදාවට යුද පරාජයන් ගණනාවකටම මුහුණ දෙන්නට සිදු වුණ නිසා ඒ සාමගී විසමට ඒ පරාජයන්ද හේතු වෙනවා. නමුත් ඇත්තම කාරණේ ඒක නෙවෙයි කියලා පස්සේ දැනගන්න ලැබෙනවා. හමුදාව වරින් වර ලැබූ පරාජයන් නිසා දිගුදුර විහිදුම් බලකාය තවදුරටත් සක්‍රිය කිරීම කොටින්න මරබිය දැනෙන්න ප්‍රබල හේතුවක් වෙනවා. ඔවුන්ගේ ප්‍රබල පෙළේ නායකයින් පවා මරණයට පත් වෙන හින්දා මහසහන් බලකායට මුහුණ දෙන්නට ඇති නොහැකියාව හින්දම නෝර්වේ මාර්ගයෙන් සාමගී විසමක් කරා යොමු වෙන්න ඔවුන් තීරණය කරනවා. මෙන්න මේ කාරණාව තමයි ප්‍රධාන හේතුව වෙන්නේ. ඒ මහසහන් බලකායට ඔවුන්ට මුහුණ දිය නොහැකි වීම. මිලෙනියම් සිටි මහා පාවාදීමත් එක්ක අඩපණ වෙලා ගිය මේ මහසහන් බලකාය වසරක පමණ කාලයකින් ශක්තිමත් අට දිනකකින් යුත් කුඩා කණ්ඩායමක් යොදා ගන්න කොටි මර්මස්ථානවලට දැඩි ප්‍රහාර එල්ල කරන ත්‍රස්තවාදීන් අන්ධමන්ද කරමින් නැවතත් මහසහන් බලකාය ක්‍රියාත්මක වෙලා කියලා ත්‍රස්තයන් දැනගත්තත් ඔවුන්ට ඒ වෙනකොටත් සිදු කළ හැකි කිසිවක් ඇත්තේ නැහැ. 2009 වසරේදී අපේ රටේ තිබුණු මිලේච්ඡ යුද්ධය නිමා කරන්නට අපේ රණවිරුවන් සමත් වුණා. ඉන්පසු ඔවුන් නිදහසේ තම පුහුණු වීම කටයුතු සිදු කළා වගේම මුදාගත් ප්‍රදේශ තුල නැවත ජන ජීවිතය නගා සිටුවනට අප කැපවීමෙන් කටයුතු කළා. යුද්ධය අවසන් වුණත් මහසහන් බලකාය පුහුණු වීම වගේම ක්‍රියාකාරී දායකත්වයෙන් නොඅඩුව රටේ මහජන සාමය පවත්වා ගනිමින් නැවත වරක් ලංකා පොළොව මත ත්‍රස්තයන්ගේ අඳුරු සෙවණැලි වැටෙන්නට ඉඩ නොතබමින් වර්තමානයේත් ලබා දෙනවා. අන්න ඒ නිසා තමයි අදටත් අපේ මුරදේවතාවුන් ලෙස අපි අපේ ආරක්ෂක අංශවලට සලකන්නේ. ඒ වගේම අපි ආරක්ෂා කරන ඔවුන්ට සදා ණයක ඇති. ඔන්න ඕක තමයි අපි අද කියපු අපේ ජීවමාන යක්කුන්ගේ ආගමනය. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසක් කමෙන්ට් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයාලා මුණගැහෙන බලාපොරොත්තු වෙන අදට සමගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.